කොළඹදී පැවති සමගි නීතිඥ සමුළු අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. රටක ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නට ඕන පුද්ගල කේන්ද්‍රීයව නොවේ. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජනතා අයිතිය, ජාතික ආරක්ෂාව මේ විවිධ පැතිකඩ සියල්ලක්ම සුරක්ෂිත වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන, අහෝසි කරන ව්‍යවස්ථාවකට අපි නායකත්වය ලබා දෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. ක්‍රමයේ වෙනසක් උදෙසා නීති ප්‍රතිසංස්කරණය. මේක තමයි අපේ තේමාව. මේක තමයි අපේ වැඩපිළිවෙල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටස සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට පමණක් සීමා නොවේ. ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික සහ අනිකුත් අයිතිවාසිකම් දක්වා විහිදෙන්නට ඕනේ කියන මතේ අපි තරයේ සිටිනවා. හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ තීන්දුව තීන්දුවලට ප්‍රවේශ වන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ ජනාධිපති තනතුර කියන්නේ රටේ අයිතියවත්, ඔබගේ සහ රටේ ජනතාවගේ අයිතියවත් කවුරු හරි සින්නක්කර උපුවකින් සදාකාලිකව ලබා දෙන දෙයක් නෙමෙයි. මේක පූජනීය තාවකාලික භාරකාරත්වයක්. මේ තාවකාලික භාරකාරත්වය අපි ඉතාමත්ම නිහතමානීව බාර අරගෙන රට, දැය, දේශය, මාතෘභූමිය වෙනුවෙන් කරන්නා වූ හැම ගනුදෙනුවක් ජාතික අවශ්‍යතාවය ගැන අපි ඉලක්ක කරා යන්නට කටයුතු කරනවා.